හිත නිවන රේඩියෝ සත්කාරය සියහන්ඩ 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 තතක් වියමින මිනක් වූ ගීතයක් හරි අපූරුවා ස්වර්ණ අසපුවා. හිතක් කළ තතක් තතක් විය මිනක් මිනක් වූ ගීතයක් හරි අපූරුවක් මාසික සංගීතමය රස කලස ස්වර්ණාසපුව සිහාණ්ඩ ගුවන් විකාශය ඔස්සේ ඔබට තිළන කරන ආදරණීය ගීත රැගත් ඔබේ ලබැනි හොරාවක සංගීතමය සොයාමය ස්වර්ණාසපුව. අද ස්වර්ණාසපුවට මම තෝරාගනු ලබන සංගීත වේදියාගේ නිර්මාණ ඉතාමත්ම රසාලිප්ත වූ නිර්මාණ. ඔහු අප සංගීත ක්ෂේත්‍රයේ තාමත් රැඳී සිටින ඉතාමත්ම ප්‍රබල චරිතයක්. හැබැයි වර්තමානයේ ඔහු නිහඬ චරිතයක්. නිහඬ චරිතයක් වුණත් ඔහුගේ අතින් නිර්මාණය වුණු ඒ සංගීත නිර්මාණයන් අද වගේම හෙටත් සදාකාලිකව සංගීත රසකාමින්ගේ මනදුල සපුරන ගීත නිර්මාණ. මොහු විශේෂයෙන්ම තරුණ පරපුරට 1980 අගභාගයේ ඒ වගේම 1990 දශකයේ ගීත රාශියක් නිර්මාණය කරමින් ඔවුන්ව සංගීත ක්ෂේත්‍රයට හඳුන්වා දුන් පුරෝගාමියෙක්. ඔහු විටක ගීත පද රචකයෙක්. ඊටත් වඩා සංගීත රසාකරය කලතන සංගීත අධ්‍යක්ෂවරයෙක්. ඔහු මීට දශක කිහිපයකට කලින් ඔහුගේම නිර්මාණ රැගත් ගීත කිහිපයක් කැසට් පටයක් විදිහට නිකුත් කළා. අද ස්වර්ණ අසපුවේ මුල්ම ගීතය විදිහට මම ඔබට තිළන කරන්නේ යෝන් ගායකෙක් විදිහට මීට වසර ගණනාවට කලින් අප සංගීත ක්ෂේත්‍රයේ බැබළ වූ ෂෙල්ටන් මුතුකුඩාරච්චි කියන ගායන ශිල්පියාට මොහු හරි අපූරු ගීතයක් නිර්මාණය කර දුන්නා. ෂෙල්ටන් මුතුකුඩාරච්චිගේ කැසට් පටයේ සිතින් කියන්නම්. සිතින් කියන කැසට් පටය ඒ කාලේ ඉතාමත්ම ජනප්‍රිය වුණු කැසට් පටයක්. ඔහුගේ සිතින් කියන්නම් කැසට් පටයට අඩංගු වුණු මේ ගීතය එදා යෝන්ගේ කැසට් පටයකට ගායනා කළේ සුමිත් වන්නියාරච්චි. මේ අපේ අද සංගීත නිර්මාණය ශිල්පියා නිර්මාණය කළ ඒ රසාලිප්ත ගීතය අද ස්වර්ණාසපුවෙන් මුල්ම ගීතය විදියට. මේ විල් තෙරේ පෑ ආදරේ ලාවැලි තලේ කඳුලින් සීරිලා කොහේ ගියේ නොදනීදෝ මාසොයා යලියේදෝ. ගීතවත් හඬ සුමිත් වන්නියාරච්චි. කොහේ ගියේ
පොරුවේ වැදගිය දෙදෙනා දෑත විදාලා අත්නැල් පටලා ඉගුල කලා අමතකදෝ අමතකදෝ විල්තිරේ අඳුනින් සේදිලා කොහේ ගියේ නොදනීදෝ මා සොයා යලි හේදෝ ඔබිරුව හැඳුනේ ඔබ කවුරුන් හා අතගෙන ඇතිදු යනි මා සමගින් ගීතයක් හරි අපූරුවක් ස්වර්ණ අසපුව අපේ ස්වර්ණ අසපුව අද සංගීතමය වැඩසටහනේ ප්‍රධාන සංගීතවේදියා එහෙමත් නැත්නම් අප සංගීතමය වැඩසටහනේ කථානායකවරයා ඔහුගේ රැකියාව විදිහට තෝරගන්නේ සංගීත ක්ෂේත්‍රයමයි අප්‍රේල් මාසේවත් නැත්තම් බක් මාසේ සිංහල අවුරුදු උදාවත් එක්කම ඔහු මුලින්ම ඔහුගේ සේවා ස්ථානයේ විදිහට තෝරගන්නේ ජාතික තරුණ සේවා සභාව. හරියටම කියනවා නම් මීට වසර 35කට කලින් හරියටම කිව්වොත් 1983 වසරේ අප්‍රේල් මාසේ ජාතික තරුණ සේවා සභාවට අපි මේ සංගීතවේදියා එක් වෙනවා. ඒට එක්වන අපේ මේ කථානායකවරයා බිල්වුඩ් ප්‍රධාන සංගීත උපදේශකවරයා විදිහට එහි සේවය ආරම්භ කරනවා. ඉන් අනතුරුව යෞවනත්වේ එහෙමත් නැත්නම් භද්‍ර යෞවනයේ පසුවන සංගීතයට ලැබී බොහෝ තරුණ කොටස් ඔහු හමුව ඔහුගෙන් සංගීතයේ අක්ෂර සංගීතයේ විෂය එහෙමත් නැත්නම් සංගීතයේ ඔහු ඇසුරේ හදාරා අපේ රටට සංගීතමය සම්පත් විදියට එකිනෙකා එක්කාසු වෙන්න පටන් ගන්නවා. ඔහු ගීත පද රචනා ලියමින් ඒ වගේම ඒ ලියු ගීත රචනාවට ඉතාමත් මනරම් සංගීත තනු යොදමින් සංගීතය අධ්‍යක්ෂණය කරමින් ඔවුන් ගායකයන් විදිහට ඔටුනු පළඳා ඔවුන් යන ගමන දෙස ඉතාමත් උපේක්ෂාවෙන් බලා සිටිය අති විශිෂ්ට සංගීතවේදියෙක් ස්වර්ණතිලකාද සිල්වා කියන ගායන ශිල්පිනියත් සංගීතයේ
අත්පොත් ලැබුවේ අපේ මේ විශිෂ්ට සංගීත වේදියාගේ සෙවණේ. ඇය බොහෝ යෝන් ගායක යන සමගින් සහාය ගායිකාවක් විදිහට එක් වෙමින් බොහෝ යුග ගීතවලට එක්කාසු වුණා. ලස්සන උදෑසනක දසදහසක් මල් පිපෙනවා. ඒ මල් ගනින්නට කිසි කෙනෙක් ඇත්තේ නැහැ. අදට මල් පිපුණා කියලා ඇති කියලා මල් පිපීම නතර කරන්නට සබාදාමට අණ දෙන්නෙකුත් ඇත්තේ නැහැ. සබාදාමත් එක්ක මල් එක්ක කඳු ඔයායක් එක්ක අපේ මේ පරිසරයත් එක්ක බැඳී සිටින සත්වෙන් ගත්තම මාලගිරවන්ට බොහෝ මිනිසුන් ආදරය කරන්න පටන් ගන්නවා. ස්වර්ණතිලක සිල්වා කියන ගායන ශිල්පිනියට හරි අපූර්ව ගීතයක් අපේ සංගීත වේදියා නිර්මාණය කර දෙනවා. මේ චූටි මාලගිරවේ කෙන ගීත ප්‍රධාන ස්වර්ණතිලක සිල්වා. හිතක් කළ තතක් තතක් විය මිනක්. මිනක් වූ ගීතයක් හරි අපූරුවක් ස්වර්ණ අසපස. කණ්ඩායම් සංගීතයේ එහෙම නැත්නම් අද වර්තමාන සමාජයේ එලිමන් සංගීත ප්‍රසංගවල විශේෂම සංගීත භාණ්ඩ අතර අත්‍යවශ්‍යම භාණ්ඩයක් විදිහට තියෙන ඔක්ටපෑඩිය අප සංගීත ශිෂ්‍යට හඳුන්වා දුන්නේ අපේ මේ සංගීතවේදියා. බොහෝ කලකට කලින් ඔක්ටපෑඩිය
එලිමාන් සංගීත ප්‍රසංගවලට භාවිතා වුණේ නැහැ. බේස් ගිටාරයත්, රිද්ම් ගිටාරයත්, ලීඩ් ගිටාරයත්, ඒ වගේම ඩ්‍රම්ස් සහ කීබෝඩ් යන සංගීත භාණ්ඩ පහ පමණයි බොහෝ විට එලිමාන් සංගීත ප්‍රසංග සඳහා භාවිතා වුණේ. නමුත් 80 අගභාගයේ 1990 දශකයේදී මේ ඔක්ටපෑට් කියන සංගීත භාණ්ඩය අපේ සංගීත කරලියට නැතිවම බැරි සංගීත භාණ්ඩයක් වුණා. මේ සංගීත භාණ්ඩය හඳුන්වා දුන් මේ අපේ අසහාය සංගීතවේදියා ඔක්ටපෑඩේ හරහා බොහෝ ගීතේ නිර්මාණ කරන්නට පෙළඹුණා. එයින් සාමාන්‍යයෙන් අපි අසාපුරුදු නැති සංගීත රසයක් මූ කරන්නට ඔහු සමත් වුණා. අද අපේ සංගීත ශ්‍රේෂ්ඨයේ ප්‍රබලම භූමිකාවක් වන චන්දන ලීලානච්චි කියන ගායන ශිල්පියා කරලියට ගෙන ආවෙත් අපේ මේ විශිෂ්ට සංගීතවේදියා. ජාතික තරුණ සේවා සභාවෙන් අත්පොත් ලැබූ චන්දන ඔහුගේ මුල්ම කැසට් පටේ විදිහට එළිදක්වන්නේ සීන කුමරිය කියන කැසට් පටය. සීන කුමරිය කියන කැසට් පටය ඊට කලින් පෙම් පණිවිඩේ කියන නමිනුත් වෙළඳපළට නිකුත් වුණා. මේ කැසට් පටේ ගීත 16ක් අඩංගු නැත. අඩංගුණු අතර ඒ සෑම ගීතකම පද රචනයත් සංගීතයත් අපි මේ කතානායකයා. සීන කුමරිය ගීතය, ඒ වගේම පෙම් පණිවිඩය ගීතය ඇතුළු චන්දන ලීලානච්චිගේ අද රචනාප්‍රිය පොල් රූපාවේ දඟකල සෙල්ලම් කියන ගීතෙත් අයිතිකරු ගීතපත රචකයා සංගීත අධ්‍යක්ෂවරයා අපි මේ අසහාය සංගීතවේදියා. ඉතින් ස්වර්ණ අසපුවට චන්දන ලීලානච්චි කියන ගායන ශිල්පියාගේ ගීතයක් ඇතුළත් නොකර කොහොමද? මේ චන්දන ලීලානච්චිගේ මුල්ම කැසට් පටි වුණු පෙම් පණිවිඩේ, එහෙමත් නැත්නම් සීන කුමරිය කියන කැසට් පටේ තුන්වෙනි ගීතය විදිහට අඩංගුණු ගීතය අද මම ඔබට තිළිණ කරන්න. මේ ගීතේ අඩංගු වෙන්නේ මුල්ම සංගීතය. දෙව් මන්දිරයේ ඇසෙන සීන හඬ. මංගල දිනේ උදේ දෙව් මන්දිරයේ. ගීත ගායනය චන්දන ලීලානච්චි. මංගල දිනේ උදේ දෙව් මන්දිරේ අත ගන්න බෑ කියා අවමන් කළේ ඇයි? මංගල දිනේ උදේ දෙව් මන්දිරේ අත ගන්න බෑ කියා අවමන් කළේ ඇයි? මංගලරියෙන් බැසා ඔය දැසි කඳුලැල් පුරා දුර ඈත කවුරුන් හෝ ඔය නෙතු බලා සිටියා. ඊයේ දුටුවේ ලස්සන මුහුණේ පෑයුණු පුන් සඳ මැලවි ගියා.
මංගල දිනේ හෙව්දයි දෙව් මන්දිරේ අත ගන්න බෑ කියා අවමන් කළේ ඇයි දෙගුරුන් හා බැඳි සෙනෙහනාමින් ඔබ හා අති නත ගන්න කියා අන්සතු ළඳක් බව නොදනීමානම් පෙරදා දනීනම් සමුගනිමිමා මංගල දිනේ උදය දෙව් මන්දිරේ අත ගන්න බෑ කියා අවමන් කළේ ඇයි මංගල දිනේ උදය දෙව් මන්දිරේ අත ගන්න බෑ කියා අවමන් කළේ ඇයි තතක් විය මිනක් මිනක් වූ ගීතයක් හරි අපූරුවක් ස්වර්ණ අසපුව ස්වර්ණ අසපුව 1990 දශකයේ අප සංගීත ක්ෂේත්‍රයේ උඩු යටිකුරු කළ සංගීත දශකයක් මං හිතන්නේ මගේ මතකේ නිවැරදි නම් 1990 මුල්ම වකවානුවේ අප සංගීත කල්ලියට එළඹුණු නාමල් ලුඩුගම ඒ වගේම කුමාර සිරිපතිලන කියන ගායන ශිල්පීන් දෙදෙනා හැරුණු කොට අනෙකුත් සියලුම ගායන ශිල්පීන් බිහි කිරීමට පසුබිමේ වුණු ප්‍රධාන හේවණැල්ලුනේ අපේ මේ අද ස්වර්ණ අසපුව සංගීත කලම්බේ ප්‍රධාන කතානායකවරයා. ඔහු බොහෝ ගායකයන්ගේ නම් වෙනස් කිරීමටත් අති දක්ෂයෙක් වුණා. ඒ වගේම ඔවුන් බිහි කළ පළමු කැසට් පටයෙන් ඔවුන්ගේ සංගීත ජීවිතය කලඑලි කරන්නටත් අපි මේ සංගීතවේදියා බොහෝ සෙයින් උදව් උපකාර වුණු සංගීතවේදී බෙල්ලුඩ ආයතනයේ උපදේශක වරයා විදියට වැඩ කටයුතු කරමින් ලාංකීය සංගීත ක්ෂේත්‍රයට ප්‍රබල භූමිකාවන් රැසක් තිළින කරන්නටත් ඔහු විශිෂ්ටයෙක් වුණා. ප්‍රියන්ත උදේ කුමාර කියන නම ඔබට එතරම්ම හුරු නැති නමක් වෙන්න පුළුවන්. ප්‍රියන්ත උදේ කුමාර කියන නමයි කුමාරට අපි ඉංග්‍රීසියෙන් කියන්නේ ප්‍රින්ස් කියලා. ප්‍රියන්ත උදේ කුමාර ප්‍රින්ස් උදේ ප්‍රියන්ත විදියට පරිවර්තනය කරන්නෙත් අපි මේ බෙල්ලුඩ් ආයතනයේ උපදේශකවරයා. එහෙමත් නැත්නම් අද ස්වර්ණ අසපුවේ ඒ ප්‍රධාන භූමිකාව. ප්‍රින්ස් උදේ ප්‍රියන්තගේ මුල්ම කැසට් පටය වුණු සඳ කුමාරියක් කැසට් පටේ 90%කට වඩා සෑම ගීතයකම පද රචනය ඒ වගේම සංගීතය අපි මේ ප්‍රධාන චරිතය. විශේෂයෙන්ම සඳ කුමාරයක් දීකක යනවා වෙරළ කොනක සංගීත සාගරේ සුදුවෙලි විසිරුණු සුදු මල් පොකුරක් වැනි අදටත් ප්‍රින්ස් උදේ ප්‍රියන්ත කියන ගායන ශිල්පියාගේ සෑම ගීතයකම
හෙවනැල්ල වුණේ අපේ මේ කතානායකවරයා. ප්‍රින්ස් නිකුත් කළ ඔබ පැ පිම්සිනා කියන දෙවන කැසට් පටයත් මහද ප්‍රේමාදරය කියන තුන්වෙනි කැසට් පටය, ඒ ප්‍රධාන කැසට් පට තුනේම ප්‍රධාන ගීත පද රචකයා, ප්‍රධාන සංගීත අධ්‍යක්ෂකවරයාත් අපි මේ සැඟවුණු ඒ අසහාය සංගීත වේදියා. අද පුංචි වෙනසක් විදියට ස්වර්ණසපුවින් ඔබට වෙනසක රසවිඳින්නට මම ඔබට මේ ගීතය තිළි කරන්න. ඔබ හොඳින්ම අසා තිබෙනවා නැසීගේ ගායන ශිල්පී ප්‍රින්ස් උදේ ප්‍රියන්තගේ වෙරළ කොනක ඉඳ බලා සිටින්නම කියන ගීතය. ඒක ඔබ දහස් වතාවක් අසා ඇති ගීතයක්. ඔබ අසා බලන්න මේ වෙරළ කොනක හිඳ කියන ගීතයම වෙනත් භාෂාවකින් එදා තරුණ සේවා සභාවේ ගායන ශිල්පියෙක් ගායනා කළ හැටි. හැබැයි මේ ගීතයේ සිංහලික වචනයක්වත් නැතුව ඔහු දමිළ භාෂාවෙන් ගායනා කරන අපුරු පද රචනයේ සංගීතය අපි මේ ප්‍රධාන සැඟවුණු ඒ අසහාය සංගීත විදියට. එදා ප්‍රින්ස් ගායනා කළ වෙරළ කොනක හිඳ ගීතේ ද්‍රවිඩ ගීතේ අද ස්වර්ණසපුවින්. வாரி சுகல் நிலைத்திருக்கும் வாரி இது போல் வெகுமதிகள் கிடைத்ததில்லை எமக்கு வாழ்வதற்க குடிமனை இருக்கவில்லை பல நாள் நாம் கண்டு கனவுகளே என் வாரி சுகல் நிலைத்திருக்கும் வாரி இது போல் வெகுமதிகள் கிடைத்ததில்லை எமக்கு வாழ்வதற்கு குடிமனை இருக்கவில்லை பல நாள் நாம் கண்ட கனவுகளே குடிசையில் வாழ்ந்து வந்தோம் நாமும் வாழன் என்பதற்கே மலை பொழியும் போது மலையில் நானைந்தோ கூரை இன்றி புலம்பி வந்தோம் கோட்டை குடிசையில் வாழ்ந்து வந்தோம் நாமும் வாழன் என்பதற்கே மலை பொழியும் போது மலையில் நானைந்தோ கூரை இன்றி புலம்பி வந்தோ இம்வாரிசுகள் திளைத்திருக்கும் வாரி இது போல் வெகுமதிகள் கிடைத்ததில்லை எமக்கு வாழ்வதற்கு குடிமனை இருக்கவில்லை பல நாள் நாம் கண்டு கனவுகளே எம்வலி கண்ணீரால் நனைந்தனவே இன்று புது உலகில் எம் வாழ்வில் நம்பிக்கை காதிரவன் உதித்திடவே நான் காமலிச்சின் மக்களானோ எம்வலி கண்ணீரால் நனைந்தனவே இன்று
உண்டு புது உலகில் எம் வாழ்வில் நம்பிக்கை காதிரவன் உதித்திடவே நாம் காமளிக்கும் தீன் மக்களானோ இன்வாரி சுகல் திளைத்திருக்கும் வாரை இது போல் வெகும் அதிகள் கிடைத்ததில்லை உமக்கு வாழ்வதற்கு குடிமனை இருக்கவில்லை பல நாள் நாம் கண்டு கனவுகளே வாரிசுகள் நிலைத்திருக்கும் வாரே இது போல் வெகும் அதிகள் கிடைத்ததில்லை உமக்கு வாழ்வதற்கு குடிமனை இருக்கவில்லை பல நாள் நாம் கண்டு கனவுகளே හිතක් කළ තතක් තතක් විය මිනක් මිනක් වූ ගීතයක් හරි අපූරුවක් ස්වර්ණ අසපස හිතක් කළ තතක් තතක් විය මිනක් මිනක් වූ ගීතයක් හරි අපූරුවක් සේපාලිකා මලයි කියන ගීතයත් ඔබ අසා ඇතුවාට සැක නැහැ ඒ ගීතයේ ගායනය ජයශ්‍රී අමරසේකර ඔහු වර්තමානයේ නම් මදක් නිහන චරිතයක් ඒවගේම මාන්දව ඉදි කැටිය සෝමසිරි මැදගිද ප්‍රින් සුදේ ප්‍රියන්ත චන්දන ලියන රච්චි ශෙල්ටන් මුතුකුඩ රච්චි චන්ද්‍රසෙන හිට්ටිය රච්චි වැනි ජාතික තරුණ සේවා සභාව ඔස්සේ සංගීත ශේෂ්ඨයට පායුග තැබු ඒ සෑම ගායන ශිල්පියෙකුගේම යෝධයව නැල්ලුනේ අපි මේ අසහාය සංගීතවේදියා චන්දන ලීනාච්චගේ සිහින කුමරියේ ප්‍රින්ස් සුදේ ප්‍රියන්තගේ සඳ කුමාරියක් මහද ප්‍රේමාදරේ ඔබ පැපෙම් සිනා කියන කැසට් පට ත්‍රිප්පයක් විශේෂයෙන්ම අනෙකුත් යෝන් ගායන ශිල්පීන්ගේ මුල්ම කැසට් පාටයක් නිපදවීමට නිෂ්පාදනය කිරීමට මොහු දායකත්වය සැපුවා. ඒ වගේම මේ කැසට් පාට සෑමකම ගීත පද රචනාවන් සංගීත නිර්මාණය ඔහු අත්හදා බලමින් සංගීත රසකාමින්ගේ මනදොල සපුරන්නට විශාල මෙහෙයක් කළ සංගීතවේදී. ඔහු නිර්මාණය කළ සෑම ගීතයක්ම අදටත් සුවහසක් වූ සංගීත රසකාමින් ලොල් බඳිමින් ආදරය කරන්නේ ඔහුගේ ඒ ගීතවල තිබෙන විශිෂ්ටතාවයම නිසාමයි. මේ ස්වර්ණ අසපුවෙන් ඇසෙන්නේ ඔහු නිර්මාණය කළ ඉතාමත්ම මනරම ඒ හැඩගාර්මත් ගීතයක සංගීත රටා හැඩ වැඩ කළ සංගීත අනුවාදනයක් මේ ඔබේ සිහඬ සිහඬේ සරණසපුව
හිතක් කළ තතක් හිතක් කළ තතක් තතක් විය මිනක් තතක් විය මිනක් මිනක් වූ ගීතයක් මිනක් වූ ගීතයක් හරි අපූරුව හරි අපූරුව ස්වර්ණ අසපුව ස්වර්ණ අසපුව ඉතා ඉක්මනින් පැනදුවන කාලයක් එක්ක ඔබට ලොකුම ලොකු තරගයක් තියෙනවා. උදේ එළිවෙලා හැරෙනකොටම රෑ වෙලක් ඉවරයි. දැන් කාලේ තප්පර කට පියාඹන්නේ විදුලි වේගෙන්. තව කෙනෙක් කෙසේ කියද්දී තප්පර කට මිනිත්තු කටුවට දෙන තල්ලුවේ වේගය පැය කටුවට දැනි ඊළඟට දවස් සති මාස අවුරුදු විදියට කාලය පියඹලාම යනවා. එක හැල්මේ දුවන මේ කාලය අතරේ මොහොතකට පොඩි හුස්මක් ගන්න ඕනෑම කෙනෙකුට ඉඩක් ලැබෙනවා. මේ පුංචි ඉඩේ ගෝසාවල් නැහැ. ඇස් නැහැ. කන් නැහැ. නැත්නම් ඒව ඇතත් නිස්කාංශවම ඉන්නවා. මොකක්ද මේ පුංචි ඉඩ? කියා ගන්න බැරි පුංචි ඉඩ හරියටම කිව්වොත් උපමාවකින් කිව්වොත් පුංචි මල් රේණුවක් වගේ. මල් රේණුවක් කියද්දි මට මතකෙට එන්නේ චන්දසේන හෙට්ටිආරච්චි කියන ගායන ශිල්පියා. ඔහු වෙළඳපළට නිකුත් කළ මුල්ම කැසට් පටේ නමත් මල් රේණු. මල් රේණු කැසට් පටේ ගීත පද රචනා විශාල ප්‍රමාණයක් ඒ වගේම සංගීත නිර්මාණත් අද ස්වර්ණ අසපුවේ ඒ සැඟවුණු අපි අසහාය සංගීතවේදියාගේ. අද ස්වර්ණ අසපුවේ මා ඔබට ගෙන ආ ඒ අසහාය සංගීතවේදියා ගීත ශිෂ්ටයට ගායක ගායිකවන් රාසියක් බිහි කළ ඒ අසහාය සංගීත අධ්‍යක්ෂවරයා බෙල්ලුඩායතනයේ උපදේශකවරයා අද නිහඬව සිටින ඔහු අන් කවරෙකු වත්නම නිහල් ගම්මේවා. අද ස්වර්ණ අසපුවෙන් මා ඔබට ඉදිරිපත් කළ සෑම ගීතයක ගීත රචනා ඒ වගේම සංගීතය නිහල් ගම්මේවා මහත්මයාගේ. අදත් පුරුදු විදියටම ස්වර්ණ අසපුව සංස්කරණය කළා මගේ හිතවතිය සිහාඬේ නිරංජී ලියනගේ. ස්වර්ණ අසපුව ගීත පෙළ ගැස්ම නිර්මාණය පිටපත අශෝක් ජිනසේන. ආයෙත් මෙවැනිම සංගීතමය රසාකරකින් මම ඔබව මුණගැසෙන්නම්. එතෙක් ඔබට වාසනාවන්ත කාලපරාසයක්. සමුගන්නට මත්තෙන් ස්වර්ණසපුවේ අවසන් ගීතය සීනවැල්ලියා කරන මහද ප්‍රේමාදරේ. මම අශෝක. මහද ප්‍රේමාදරේ සිහින වැල්යා කෙරේ ඉතිරේවි ගංගා ලෙසේ සිතුන් දැල් නම් වලා මල් පීදිලා ඔබේ පෙම් සුවේ මා සොයා මහදේ මාදරේ සිහින වැල්යා කෙරේ ඉතිරේවි ගංගා ලෙසේ සිතුන් දැල් නම් වලා මල් පීදිලා ඔබේ පෙම් සුවේ මා සොයා සම
දෙදා දුක් වේදනා භවයෙන් මගේ අපි යමු මහදේ මාදේ සිහින වැල් යා කිරේ ඉතිරේ දි ගංගා ලෙසේ සිතුම් රැල් නම් වලා මල් පීදිලා ඔබෙතෙම සුවේ මා සොයා දෙන චේතන නිබඳගෙන දේ නිරම වේදනා මුදුරු වෙසකින් බැඳී ගැහැට දෙන චේතන නිබඳගෙන දේ නිරම වේදනා සැකයින් මිදී කුළුණක් ලෙසේ ඉඳිමු අපේ ලෝකයේ මහද ප්‍රේමාදේ සිහින වැල් යා ඉතිරේදි ගංගා ලෙසේ සිතුම් රැල් නම් වලා මල් පීදිලා ඔබෙතෙම සුවේ මා සොයා මාදසේ මාදරේ සිහින වැල් යා කෙරේ ඉතිරේදි ගංගා ලෙසේ සිතුම් රැල් නම් වලා මල් පීදිලා ඔබෙතෙම සුවේ මා සොයා මහද ප්‍රේමාදරේ සියහඬ අහස පුරා ඇහෙන ඔබේ හඬ ඔබේ හඬයි මේ සියහඬයි සියහඬ රේඩියෝ ලොව ජනප්‍රියතම අන්තර්ජාල රේඩියෝ සත්කාරය සියහඬ